වෛද්‍ය සහතිකයක් මරණ සහතිකයක් නිකුත් කළ තියෙනවා මේ මරණය වෙනුවෙන් වෛද්‍යවරේ කවදාවත් මරණ සහතිකයක් නිකුත් කරන්නේ නැහැ මිනිහා අඳුනගන්නේ නැතුව අපි ගිහිල්ලා මේ මිනිහා බාර දුන්නා අර සුදුලන්දේ ඉන්න උන් පිස්සු උන්නාන්සේ අකමැති වුණත් එතන හිටිය මිනිස්සු ඒ මරණේ බාරගෙන මිනිහා අඳුනගෙන අවසාන කටයුතු ඉෂ්ට කළා සමහර ලාවට ලෝරා සුදුලන්ද වෙනුවෙන් දැනට ලොකු ස්මාරකයකුත් ඉදි වෙලා ඇති කොහෙද යන පිස්සු ගෑණියේ සුදුලන්දේ බූදලේ අයිති කරගන්න. එහෙම නැත්නම් පර්සි කළුදිය වැවගේ ආර්යාව වෙන්න තමන් ලෝරා සුදුලන්ද කියලා උසාවියේට ගිහිල්ලා ප්‍රසිද්ධිය පිළිගන්නේද? නෑ පර්සි. අපේ වැඩ කටයුතු පහසු වුණා. අපි පුළුවන් තරම් ඉක්මනට ලෝරව අපේ ග්‍රහණයට ගමු. ඊට පස්සේ එයාට කොහෙවත් යන්න නොදී අපි එයාව තියාගමු. කොහොමද ලෝරව අල්ලගන්නේ? මෙලහකටත් උන් ලෝරව වලවට අරන් ගිහිල්ලා ඇති. ආ මම මේ ගමන එන්න ඉස්සෙල්ලා මිනිහෙක්ව පිටත් කරා මහනුවරට. මිනිහ ටිකක් මොලේ තියෙන මිනිහෙක් මං හිතනවා ඌට මොලේ තියෙනවා කියලා. එහෙමනම් ලෝරව සුදුලන්දට ගෙනියන්නේ නැහැ. කවුද උදේ ආවයි කියන දෙදෙනා? හැබැයි ගෑණිනම් මේරියන් බව පැහැදිලි. ඒ කවුද කියන ඇඩ්වොකේට්? මූණමැද නහයක් තියෙන මිනිහා. ඌ තරුණයෙක්වත් පෙනුම තියෙන එකෙක්වත් වෙන්න විදිහක් නැහැ. පර්සි දන්නේ නැද්ද විල්සන් මේ දවස්වල ඉන්නේ අසනීපෙන් කියලා. මිනිහට හදිසි අංශභාගය හැදුනා. දැන් මිනිහගේ වැඩ කටයුතු බලාගන්නේ තරුණ ඇඩ්වොකේට් කෙනෙක්. සමහර විටේ තරුණ හාදයා වෙන්න පුළුවන්. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. ওই වගේ තරුණ හාදෙක් මේ වගේ ගමනක් මුල් වතාවටම එයිද කියලා. පර්සි. වෝල්ට ලෝරගේ ආදරවන්තයා. එයාට මොකද වුනේ? මිනිහා දැන් ඉන්දියාවේ ඉන්නේ. තමන්ගේ ගෑණි වෙන මිනිහෙක්ව කසාද බැන්ද හිතේ අමාරුවට දැන් මිනිහා ඉන්දියාවේ කලායතනයක රස්සාවක් කරනවා. මම මිනිහා ගැන හෙවිල්ල අත්තරලා තියෙන්නේ. මිනිහා අපහු ආව වෙන්න බැරිද? නෑ. මිනිහට මෙච්චර ඉක්මනට මෙහාට එන්න විදියක් නෑ. ඒක නෙවෙයි බොස්කෝ. බොස්කෝගේ යාළුවෙක් හැටියට පෙනී ඉඳලා ලෝරව අරන් ගිය මිනිහා කවුද? මටත් තියෙන ප්‍රශ්නේ ඒක තමයි. මට අනිත් මිනිස්සු ගැන නම් ප්‍රශ්නයක් නෑ. ඒත් පර්සි අහනෝ වගේ මට අන්නේ මිනිහා ගැන ප්‍රශ්නයක් තියෙනවා. හේතුව මොකද දන්නවද? මිනිහට මොලේ තියෙනවා. මිනිහට මොලේ තියෙනවා. මිනිහා කවුද? කවුද මේ මිනිහා? කවුද මේ මිනිහා? කොමේරියන් ලෝරත් එක කාමරේ ඉන්නව පැස්කා කොහොමද ලෝරට ඒ කාලකන්‍ය අහිංසක කෙල්ලව විනාශ කරලා තමුන් වෙනුවෙන් කිසිම දෙයක් හිතන්න බැරි පඹේක් ගන්නටපත් කරලා අය බලාගත් වත බලාගෙන ඉන්නෝ අහහහහ නිකුරුනේ විඳවන් දෙපා වලට තාම ලෝරා මානසික වාට්ටුවෙන් යන පැය කීයද දවස් දෙක තුනක් ඉන්නකොට ඔක්කොම හරියයි යා ලෝරා පොඩ බලන්න
කිසිම කතාබහක් නැහැ. හරියට අතීතයේ සම්පූර්ණම අමතක වෙලා වගේ. සුදුලන්ද තරංගයට පස්සේවත් ඌ හරියයි නේද පැස්කා? ඒ වට මම හිතන්නේ මේ වෙලාවේ ලෝරාව සුදුලන්දට අරන් යන එකේ තරම් නුවණට හුරුයි කියලා. ඒ මොකද? පර්සි මෙලාකට සුදුලන්දට එන නැති ලෝරාව හොයාගෙන. ඉතින්. ඉතින්. ආවත් අරගෙන යයි. ඊට පස්සේ මිනට ලෝරාව කොහිවත් අරන් යන්න මං ඉඩ තියන්නේ නැහැ පැස්කා. අමතක කරන්න එපා. ලෝරා නීතියෙන් පර්සිගේ විවාහ භාර්යාව බව. ඒ මේ ඉන්නේ ලෝරා කියලා පිළිගත්තොත් විතරයි. ඒත් බලහත්කාරයෙන් හරි අරගෙන යයි. ඊට පස්සේ ඉතින් වෙන දේවල් ගැන මම කියන්න ඕනේ නැහැ. පැස්කා. නරකද මිස්ටර් විල්සන්ට කතා කළොත්. මිස්ටර් විල්සන් කොහොමද අපිට හිතවත් නේ? හොඳයි. එහෙනම් මේරියනුයි වෝල්ටා යන්න. ඒත් මං හිතන්නේ නැහැ මිස්ටර් විල්සන්ට උනත් මේ වෙලාවේ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. සේරම දේවල් තියෙන්නේ අපේ අතේ. සාකච්ඡාව දිගටම කරගෙන යන්න. අපි තේකක් බිලින් නේද? හොඳමයි පැටික්කි. Thank you. අයියේ මම ආයතනයට අයියද මිස්ටර් විල්සන් නේද? වාඩි වෙන්නකෝ. මිස්ටර් විල්සන් අසනීපයි. මං හිතුවා දන්නේ නැති කියලා. මොකද්ද වෙන්න ඕනේ? අයි මොකද මිස්ටර් විල්සන්ට? ගොඩක් අසනීපයි. දැන් නම් ගොඩක් හොඳයි. ඒත් මාසයක් විතර ගෙදර ඉන්නවා.